අපිට මොනවා හරි තේරෙන්න නම් මේ ඉන්ද්‍රියක් තියෙන්න. වෙන් කරලා දැනගන්න ඉන්ද්‍රියක් තියෙන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියන්නේ වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි. දැන් රූප වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි චක්ඛු ඉන්ද්‍රිය. සද්ද වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත දෙයක් අපිට තියෙනවා සෝත ඉන්ද්‍රිය. ගන්ධ සුවඳ වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි අපේ ගාන ඉන්ද්‍රිය. ධම්ම වෙන් කිරීමේ හැකියාවෙන් යුක්තයි මනෝ ඉන්ද්‍රිය. වගේමයි චක්කු ඉන්ද්‍රිය රූප වෙන් කරන්නේ. ඒ කියන්නේ ගෙදෙට යනකොට බල්ලා දැක්කම මූ බල්ලා, පුතා දැක්කම මූ පුතා කියලා වෙන් කරන්නේ. ඔය කියන්නේ ඉන්ද්‍රියෙන් කරන වැඩයි. යමක් වෙන් කරන්න පුළුවන්. ඔය උප්පත්ති ඉන්ද්‍රිය ඕක කාටක් තියෙනවා. ඔබ ඕනම මිනිසියෙකුට උපදුනදාන මනුස්ස කමේ මානව හිමිකමක් ඔය ඉන්ද්‍රිය හැටියට. ප්‍රශ්නේ තියෙන්නේ බල්ලායි පුතයි වෙන් කරන්න පුළුවන් වුණාට සත්‍යයි අසත්‍යයි වෙන් කරන්න බෑ ඔය ඉන්ද්‍රිය හැටියට. තේරුණා? ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බෑ, නිවන ලෝකෝත්තර භාවය වෙන් කරන්න බෑ ඔය උපත් ඉන්ද්‍රිය හැටියට. එනිසා මේ ලෝකෝත්තර භාවයේ වෙන් කරන්න බුදුහාමුදුරෝ මිනිස්යා ළඟ අලුත් ඉන්ද්‍රිය පහක් ගොඩනගනවා. ඒ ඉන්ද්‍රිය පහ එනකන් ලෝකෝත්තර භාවයේ වෙන් කරන දක්ෂ වෙන්නේ නැහැ කවුරුත්. තමන්ගේ උපත් ඉන්ද්‍රිය හයෙන් කවදාවත් ලෞකිකත්වයේ ඉක්මවන්න බෑ. ලෝකෝත්තර භාවය හඳුනගන්න බෑ. චතුරාර්ය සත්‍ය වෙන් කරන්න බෑ. අවබෝධ කරගන්න බෑ. කාටද? උපත් ඉන්ද්‍රිය හයයි. එහෙමනම් ලෝකෝත්තර භාවයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අලුත් ඉන්ද්‍රිය ඕනේ. ඒ ඉන්ද්‍රිය තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරේ ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. තේරුණාද? මේ ඉන්ද්‍රිය ටික ලැබෙන්නේ කාලෙට සාදු කිව්වට. ආමිෂ පින්කම් කරාට ලැබෙන්නේ. අටමහා පුතල් මරණකම් කරාට ලැබෙන්නේ. මරණකම් සිල් රැක්කට ලැබෙන්නේ. උපදින දවසේ ඉඳලා ධානයක හිටියත් ලැබෙන්නේ. එහෙනම් ඔය කියන ඉන්ද්‍රිය පහ ලැබෙන්නේ නැහැ. ආමිෂ පින්කමෙන් ලැබෙන්නේ නැහැ. සීලෙන් ලැබෙන්නේ නැහැ. සමත භාවනාවෙන් ලැබෙන්නේ. මේ ඉන්ද්‍රිය පහ ලැබෙන්නේ ඒ කායන ක්‍රමයයි දෙන්නේ. ඒක තමයි සතිපට්ඨාන වෙන්නේ. ඒකෙන් හින්දා බලන්න සත්‍විස් බෝධිපාක්ෂිය ධර්මවල පෙළ ගැස්ම මුල්ම බෝධිපාක්ෂිය ධර්ම හතර සතර සතිපට්ඨානයි. ඊළඟ හතර සතර සම්ප්‍රදාන වීර්යය. ඊළඟ එක ඉර්ධිපාද. ඊළඟට එන්නේ මොකද්ද? අන්න පංච ඉන්ද්‍රිය එන්නේ ඊගාවටයි. තේරුණාද? ඒ කියන්නේ ඔතනින් කියන්නේ මොකද්ද? පළවෙනි ගොනුවෙන් තියෙන්නේ සතිය පිහිටිය යුතු තැනයි. එහෙනම් ඔයගොල්ලන්ගේ සිහි කල්පනා වර්තමාන කාය වේදනා චිත්ත ධම්ම කියන අරමුණක පැවතුනොත් පවතින වේලාවක විතරයි පංච ඉන්ද්‍රිය තියෙන්න පුළුවන්. බණහන වේලාවක තියෙන්න බෑ. බෝධි පූජා තියෙන වේලාවක තියෙන්න බෑ. කඨින පූජාව තියෙන වේලාවක තියෙන්න බෑ. එයි එතකොට බෝධිපාක්ෂික ධර්ම බොරු වෙනවා. සිහි කල්පනාව කොහේ තියෙන වේලාවද පංච ඉන්ද්‍රිය තියෙනවා නම් තියෙන්න පුළුවන්. වර්තමාන ආරම්භක තියෙන. දැන් තේරෙනවනේ මේ ඉන්ද්‍රිය මේ කියන ඉන්ද්‍රිය උපත් ඉන්ද්‍රිය නෙමෙයි මේ කියන පංච ඉන්ද්‍රිය සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පිහිටන්නේ පිහිටන්නේ වර්තමාන අරමුණක සතිය පවතින වේලාවක පමණයි. ඒ පවතින සිතක පමණයි. එහෙනම් මේ ඉන්ද්‍රිය කියන්නේ සිත තුළ අර ඉස්සර ආත්ම ස්වરૂපයෙන් හිතිමුණු ධම්ම පහක් බුදුහාමුදුරෝ ආත්ම ස්වરૂපයට හැඩගෙහෙන්න නැති වෙන්නේ ඉන්ද්‍රිය බවට හැරීම තමයි, හැරවීම තමයි සතිපට්ඨානෙන් කරන්නේ. මේ ධම්ම කියන්නේ වෙන දෙයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ. ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ දේවල්. සිත තුල හටගන්නේ සිතුවිලි සිංහලෙන්. පාලියෙන් චෛතසික
එහෙනම් සිතිවිලි චෛතසික වලට කියන නමක් තමයි ධම්ම. එහෙනම් ප්‍රඥාව කොහෙද තියෙන්නේ හටගන්නේ? සිත තුල. සිත තුල හටගන්නේ ධම්ම ආත්ම වේලාවයි අපිට ඇති වෙන්නේ. එහෙනම් ප්‍රඥාවත් අපිට හැමදාම ආත්ම වේලා. ආත්ම උනාම ප්‍රඥාව මොකද? මගේ දැනුම වෙනවා. ඔන්න ආත්ම උනාම වෙන්නේ. එහෙනම් දැන් මේ බණ තේරන කෙනෙක් ඉන්නවනම් ප්‍රඥා කියන ධම්මය ආත්ම වේලා. බණ නොතේරෙන කෙනෙක් ඉන්නවද? ඒ ධම්ම ප්‍රඥා කියන ධම්මය ආත්ම වේලා. තේරුණු කෙනෙක් බිහි වුණ හැටි ධම්ම ආත්ම වේලා. තේරෙන්නේ නැති කෙනෙක් බිහි වෙනකොට ධම්ම ආත්ම වෙනවා. මේ ආත්ම කියන්නේ සත්වපුජ්‍යල භාවයකින් යුක්ත කියන එකයි. එහෙනම් ඔයගොල්ලන්ට ලැබිලා තියෙන දැනුම ඔක්කොම ආත්ම. ඒ ආත්ම වෙච්චි ප්‍රඥාවකින් දුක නැති තැනකට යන්න බෑ. එහෙනම් දැන් මේ ඉන්ද්‍රිය කියන්නේ සිත තුල අර ඉස්සර ආත්ම ස්වરૂපයෙන් හිටිමුණු ධම්ම පහක් බුදුහාමුදුරෝ ඉන්ද්‍රිය බවට හරවීම තමයි සතිපට්ඨානෙන් කරන්නේ. ඉන්ද්‍රියක් වුණාම තව දෙයක් වෙයි කරේ. මේවා අපිට තේරෙනේව නෙමෙයි, මේ කියන ධර්මයේ තමයි බුදුහාමුදුරගේ ධර්මයේ. ඒක බුද්ධ ඥානයට අවබෝධ වෙලා තියෙනවා. අපිට මේක ඉගෙනගෙන ඉවරයක් කරන්න බෑ ශාස්ත්‍රීයව. කරන්න දෙන්නේ මෝඩය වගේ සතිපට්ඨානෙ වැඩි. ඔබ තුල සිදි වෙන්න ඕනේ ධර්මයේ පාතිහාරය. ඉතින් තමන් දැනගන්න ඕනේ එතකොට මේ ධම්ම අනාත්ම වෙන්න අර ඉන්ද්‍රිය පහ තියෙන්නේ. තේරෙනවනේ? ඒක නිසා මේ තර්කයෙන් හෝ උගච්ඡමෙන් සත්‍ය දකින්න බෑ කියන්නේ. තර්කේ සහ උගච්ඡම හැම එකකම ඉන්නේ ධම්ම ආත්ම වෙලා. එයා බිහි වෙන්නේම ධම්ම ආත්ම වෙලා. ඒ ධම්ම ආත්ම වෙලා බිහි වෙච්චි තැනකින් ඒ දැනුමකින් කාටවත් කොයි වගේ අවස්ථාවක වුණත් හැකියාවක් නැහැ අනාත්ම ධම්ම බිහි කරන්න. ඒකෙන් හින්දා තමන්ගේ උද්වච්චමෙන් නිවන් දකින්න බෑ. තමන්ගේ සිල්වත්කමින් විතරක් නිවන් දකින්න බෑ. ඔය ඔක්කොම ධම්ම ආත්ම වෙලා හැදිච්චා. ඒකෙන් නම් ඔයගොල්ලන්ට ලේසිම පාඩම් කියා දුන්නා. අමු මෝඩෙක් වගේ සතිපට්ඨානෙ වඩන්න එය නිවන් මාර්ගය. නැත්නම් ආත්ම වෙච්චි ධම්ම ටික අරගෙන පණ්ඩිත කම හැදුවේ. ඉතින් ඒ පණ්ඩිත කමට පුළුවන් ද අනාත්ම කරගන්න ධම්ම? බැ. එහෙනම් බුදුහාමුදුර දේශනා කරන්නේ මෙන්න මේ ක්‍රමයේ විතරයි ඒකායන ක්‍රමයයි කියන්නේ සංසාර විමුක්තිය. දැන් කොහොම හරි යදාපඤ්ඤාය පස්සදී කියන දැන් ප්‍රඥාව කියන්නේ ඒ ප්‍රඥා ඉන්ද්‍රිය නැත්නම් ප්‍රඥා බලය නැත්නම් ධම්මවිද්‍ය බුද්ධිය. ඔය තුنين එකක් තියෙන්න ඕනේ යදාපඤ්ඤාය පස්සදී වෙන්න. ඔයගොල්ලන්ගේ උප්පත්ති ඉන්ද්‍රිය වන අස්කන්න ආසාදී ඉන්ද්‍රියන් නෙවෙයි අර සිත තුල උපදින පංච ඉන්ද්‍රියන්. එතකොට නිකං කතා කරලා ධම්ම ආත්ම විදිහට හිතන්න බෑ කාටවත්. ඇයි? කතා කරන එක ගැන බිහි වෙන්නේම ධම්ම ආත්ම විද. තේරෙන්නේ? ඒ උනාට බලන්න බෑ රූප වහිනේම මේ කතා කරන ලොකු වල ධම්ම ගැන. ආහවල් පොතේ දිමුනි මෙහෙමයි. දැන් කවුද නිවන් තගේ? මෙන්න මේ වගේ විපරීත ලෝකයක් අල්ල. ධම්ම අනාත්ම ලෙස බලන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ ක්‍රමය හැර වෙන ක්‍රම භාවිතා කරලා බුදුහාමුදුරගේ ශ්‍රාවකෙක් වෙන්න බෑ කාටවත්. තේස්මන් මම කියපුදි මේක පිළිගන්න. මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක්. බොහොම සරල දෙයක්. බුදුහාමුදුර දේශනා කරන ධර්මයේ ගැඹුරු නෙවෙයි සරල. මෝඩෙක් වගේ කරනවා නම් ඔය පරහරා එක්කයි. පංච ඉන්ද්‍රිය පංච බල කියන ධර්ම පහදා දෙන්න කියලා. පංච ඉන්ද්‍රිය කියලා අපි කිව්වා දැන් ඇහැ කන නාසය දිව කය කියන්නේ පංච ඉන්ද්‍රිය. හැබැයි ඒ ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? අරමුණු ගන්න එක. ඒකට එකතු වෙලා තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය තියෙන වෙනම.
එතකොට ඉන්ද්‍රියක් කියලා ධර්මයේ කියන්නේ මේ යමක් වෙන් කරන දෙයට ඉන්ද්‍රිය කියන. දැන් චක්කු ඉන්ද්‍රිය කියන්නේ එතකොට ඇහෙන් රූප වෙන් කරන. ඒක හිඳ චක්කු ඉන්ද්‍රිය. කනෙන් ශබ්ද වෙන් කරන. ඒ වගේම දිවෙන් රස වෙන් කරනවා. මොන්නේ අර්ථයෙන් චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාණ ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය කියන. ඒ ඔය ඉන්ද්‍රිය ටික මනුෂ්‍යයෙකුට උපත්යෙන් පිහිටනවා. ඔය වෙන් කිරීමෙන් කවදාම නිවන් දකින්න බෑ. ඒ කියන්නේ ලැබිච්ච ඇහැ, කන, නාසය, දිව, කය වගේ ඉන්ද්‍රියන් වලින් රූප වෙන් කරා කියලා කොහොම වෙන් කරත් එයාට සංසාරයක් ගොඩනැගෙනවා මිස සංසාරේ මුක්තියක් නෑ. ඒකට නිවන කොහෙවත් ලෝකේ පංච ඉන්ද්‍රියක ගනුදෙනු කරන්නේ නෑ. අඩුම ගාන රූපාවචරයවත් ගනුදෙනු කරන්නේ නෑ පංච ඉන්ද්‍රිය. දැන් ධර්මයේ කියනවා ඔය ටිකත් ඉන්ද්‍රිය කියලා. ඊට වැඩිය වෙනස් දෙයක් කියනවා. දැන් ඔය සිත් ඇති වෙන එක තුල දැන් කයෙන් සිතක් ඇති වෙනකොට ඒ සිත තුල හටගන්නේ චෛතසික වලට යමක් කරන්න පුළුවන්කම ලැබෙනවා නම් අන්න එතන ඒ චෛතසික ඉන්ද්‍රියක් කියලා කියනවා. ternary දැන් පන්දා ඉඳලා ඕනම මනුස්සයෙකුට සද්ධාව කියලා එකක් තියෙනවා. ඒක චෛතසිකයක්. ඒ ශ්‍රද්ධාවට හැබැයි මොකක් කරන්න බෑ. කෘත්‍යයක් කරන්න බෑ. ශ්‍රද්ධාවෙන් කුසලීය සිදු කරන්න උදව් වෙන. යම මොකව වෙන් කරන්න බෑ. දැන් සමත භාවනා දිනු කරලා ඔය ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා එකක් වැඩින්නේ නැහැ. දැන් එන දැන් සතිපට්ඨානේ වඩනකොට වෙන එක දෙයක් තමයි කයෙන් එන අරමුණේ ඉස්සර කයෙන් එන අරමුණේ ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. යාට කාමාවචර කුසලයක් කරනවා. කායික කුසලයක් කරනකොට ඉතින් ඒක ඔයගොල්ලෝ තේ පිටිකරාත ගහනවා. එතකොට කය ස්පර්ශ වෙනන්න කයෙන් ඇති වෙන තිස්ස ඇති වෙනවනේ. ඒවැ ශ්‍රද්ධාව තියෙන. නමුත් ඉන්ද්‍රිය වෙන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වෙන්නේ සතිපට්ඨානේ වැඩුවොත්. ඒ සතිපට්ඨානේ වැඩනකොට ඔය කයින් එන මස් ඇට ලීති වෙන්කරන්න තේරෙන කාය විඥාණයට, ඒ කියන්නේ පොට්ටබ්බේ වෙන්කරන්න තේරෙන කාය විඥාණයට කවුදවත් ඉන්ද්‍රිය ධර්ම පිහිටන්නේ. තේරෙනවනේ. එහෙනම් දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ බුදුහාමුදුරගේ ශ්‍රාවකේ සතිපට්ඨාන කමඨහනක් වඩනකොට ලැබෙන්න පුළුවන්. කමඨහන උගත් දියුණු වෙන්න ඕනේ. ඒකම ඒ කමඨහන තුල යාගේ තියෙන්න ඕනේ මෙන්න මේ ಗುಣ ටික. අර මස් ඇටලිය වෙන් කරන කාය විඥානයක් වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ශරීර කොටස මේ ඇඟිල්ල, මේ ඔළුව කියලා මස් ඇටලිය විදිහට වෙන් කරන දැනුමක් තියෙන තැන ඔය මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිනනවා කියලා විශ්වාස කරන්නේ. මොන ඉන්ද්‍රියක්වත් නැහැ ඒක. සද්ධා ඉන්ද්‍රිය තියෙන්න පුළුවන් වෙන්නේ අර කයේ ධාතු ගුණ ගැන ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙනකොට ඇති වෙන්න පුළුවන්. දැන් සද්ධා ඉන්ද්‍රියෙන් කරන කෘත්‍යය මොකක්ද? මොකක් හරි අලුත් දෙයක් කරන හින්දා මේ ඉන්ද්‍රිය කියන්නේ. කරන දේ වෙන් කිරීමක් ඇති. ඒ චිත්ත තුළ සද්ධාව තියද නැද්ද කියලා වෙන් කරේ. ඔබ වාසිය, ඕකේ තියෙන වාසිය මොකද්ද? ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කරන්න පුළුවන් වුණාම තියෙන වාසිය. අනේ ආලෝකය රවට්ටනවා මල් ළඟ ශ්‍රද්ධාව තියෙනවා කියලා. තමනු රැවටෙනවා. ඔවා වෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැති. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආවම එහෙම රැවටෙන ගතිය අඩු වෙනවා. රවට්ටන ගතිය අඩු වෙනවා. ඇයි එතන ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිනුනු නැති තැන පෙන්නනවා. තේරෙනවා නේද? දැන් තියෙන තැන තියෙනවා කියන එක දුක නෙමෙයි. නැති තැන නෑ කිව්වම දැන් නෑ කියන්නේ වෙන කවුරු අපිට එකේ නෙමෙයි. දැන් වෙනස බලන්න මේක කියන්නේ කවුද? කියන්නේ සිත තුල ඇති වෙන චෛතසිකය. දැන් සාමාන්‍යයෙන් ඇහැට පේන දේ හොඳයි කියලා ගත්තට කනට ඇහෙන එකෙන් මේක නරකයි කියලා වෙන්න අහන්න පුළුවන්. වෙන් කරගන්න පුළුවන්. දැන් ඒකට එතකොට අනික් ඉන්ද්‍රිය භාවිතා වෙන්න. ඒක කන ඇහැට පේන දේ හොඳයි කියන්නේ ඇහ චක්කු ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි දෙක සම්බන්ධ වෙන්නේ.
ඒකෙන් දැන් හොඳයි කියලා ගන්න එක ඕනනම් පුළුවන් මනෝ ඉන්ද්‍රියට සෝත ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි එකතු වෙලා ඒක නරකයි. එතකොට ගොඩක් කල් ගිහිල්ලා. දැන් සද්ධා ඉන්ද්‍රිය ආවම මේක සද්ධාව නෑ කියන්නේ කොයි වෙලේ? ඒ සිත තුලම. ආය මනෝ ඉන්ද්‍රියට බලයක් නැහැ මේ මනෝ ඉන්ද්‍රිය බලය අහිමි කරනවා. තේරුණානේ දීන්දු ගන්න දෙන්නේ නැහැ. ඊට කලින් දීන්දු අරන්. දැන් නම් සතිය ඉන්ද්‍රියක් කියන්නේ. ආ දැන් එතකොට අනික් ඉන්ද්‍රියකට බලයක් ඕනද? නැහැ. ඒ ඉතින්ලා තමන් දන්නේ බොරු සතියන්නේ මේකට යොදවලා තියෙන සතිය දිනනවා තිබ්බත් එකයි නැත්ත් එකයි. නැති දැනක් තිබුණා කියලා ගන්නවා තිබ්බිච්ච දැනක් තිබුණා කියලා ගන්නවා. අර කමඨහනේ සතිය පවත් කරනකොට එන පහළ වෙන හිත තුලයි මේ වෙන් කරන්නේ. එතකොට වීරියක් හිම දැන් කියන්නේ කොහොමද නිකම්ම වීරිය දිනනකොට මම මෙච්චර වීරියවන්තයි මෙහෙම කුසල් කරනවා මෙහෙම කරා පන්තලට එන්නේ කියන වට දිල්ලන. තේරුණානේ මම දකින්නේ වීරිය කරන කෙනෙක්. ඒ වීරිය චෛතසිකය. දැන් වීරිය ඉන්ද්‍රිය වුණොත් මොකද? භාවනාවෙන් නෙවෙන්නේ දැන් භාවනාව වැඩෙනකොට නෙවෙන්නේ. සමතහන තුල නෙමේක වෙන්නේ ඇහෙන් එන අරමුණේ වෙන්නේ නැහැ මේක. වීරියට අදාළ ඇති තැනයි නැති තැනයි පෙන්නනවා වීරියින්. තේරුණානේ? ඒ සමාධිය ගැන රඟපාපුව කෙලවරන්නේ නැහැ මට තිබුණේ එහෙම සමාධියක් ඇතිතන නැත්තන් මේ කරන්නේ anu nimei තමයි ආය කාටව හොලවන්න බෑ ඒක ප්‍රත්‍යක්ෂය දැන් චෛතසිකය මොකද්ද ඉන්ද්‍රිය වෙන්නේ ඔව් ප්‍රඥා ප්‍රඥාව දැන් ඉන්ද්‍රිය වුණාම දැන් ඒගොල්ලෝ ප්‍රඥාව කියලා ගන්නේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයක් නෙමෙයි ඉබ්බච්චම මම මෙච්චර ප්‍රඥාවන්තයි අර අය එහෙමයි මේ ත්‍රිපිටකෙම කටපාඩම් ඒකින්ද යාංගා පුගත් කොහොම විල වෙපතේ යන්නේ මේ ප්‍රඥාව දිවිද සැබෑ ප්‍රඥාව කරන්නේ මොකද්ද ප්‍රඥාව ඇති තැනයි නැති තැනයි වෙන් කරනකොට ප්‍රඥාවේ කෘත්‍යය වෙන්නේ ප්‍රඥාවේ කෘත්‍යය තමයි දුක ඇති තැනයි නැති තැනයි වෙන් කිරීම එතකොට ලේසි නෑ මේ ප්‍රඥා ඉන්ද්‍රිය ගොඩනගන්නේ නෑ ඉක්මනින් ප්‍රඥා ඉන්ද්‍රිය ගොඩනගා ගන්න ගියහම ඔයගොල්ලෝ ඔක්කොම අමාරු. ඒ කියන්නේ තමන් දුක නෑ කියලා හිතපු සෑම තැනම දැන් දුක පේනවා. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය දාපුවම කරන්නේ මොකද දුක ඇති දැනයි නැති දැනයි වෙන් කරන්නේ. එතකොට දැන් මෙච්චර කල් ලෝකයාට බොරු කියලා කියලා මෙන්න මෙතනයි දුක නැත්තේ. මෙන්න මෙහෙම කරපුවා හරි සතුටෙන් හිටියකි. ඔහොම කියලා කියන්නේ ඒවා ටික මොකද මේක ඒක එනකොට මම දැන් මෙතන කරන්නේ තනි කර මේකන දුක පෙන්වන තෙන් තේරුණා නේද මේනේ ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අමාරු හැදෙන්නත් අමාරුයි වැඩින්නෙත් නෑ මේකනේ කල්ලි වලට ගන්න බෑ කුලියට ගන්න සතිපට්ඨානේ වැඩිමෙන් ලැබෙන ඵලයක් බුදුහන්තර වෙන්නන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය තිබිලා බෑ කියලා එයාට මේ සංසාරේ දුන්නේ නිමාවක් දහින්න බෑ කියන්නේ. ඒක දැන් ඉන්ද්‍රිය ටික බල වුණොත් ඔන්න බලයටපත් වෙනවා කියන්නේ අරකමයි. ඒ කියන්නේ දැන් ප්‍රඥාව නම් ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවේ දැන් දුක ඇති තැන නැති තැන යාවෙන් කරනවා. ආය මොහොතක් යන්න දෙන්නේ නැහැ මේක. තේරුණා නේද? මේවා වෙන් කරන්නේ සිත්ය තුලයි. ඔයගොල්ලන්ට නිකන් අර පෙර විරුද්ධට ගිහින් ප්‍රශ්න දාලා Google බලලා ඒව කරන්න බෑ. ඇයි මේ තනි කර සිත ඇතුලේ අඩු ගන්න මනෝ ඉන්ද්‍රියටවත් බෑ. මේ ඒක සම්පූර්ණයෙන් පිටත. දැන් මේ ඔය මනෝ ඉන්ද්‍රිය දුර්වල වෙන අවස්ථාව තමයි පංච ඉන්ද්‍රිය ගොඩ නැගීම. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය, සමාධි, ප්‍රඥා. දැන් එහෙම වෙලා තියෙද්දී දැන් ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනකොට හැම වෙලෙම අරද්දු ඉස්සර ව්‍යාජ සැප තියෙන දැන් ව්‍යාජ සැපයි කියලා ගත්තේවා දැන් ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන්නේ මොකද්ද? ඒක දුකයි කියලා දුක කියලා තමයි නිකන් ඒක උබනවා වගේ එකක්.
ආයේ මේ වෙනස් කරන්න බැරි වෙන්නේ ඒක කාවත්. ඉතින් ඉවසන්න බෑ කාට. තේරුණානේ ඒ භාවනා කරනකොට කියන්නේ ඉන්න බෑ අමාරුයි අසහනේ මානසික අසහනේ ඔන්නව තමයි වෙන්නේ. ඒ එහෙම වෙන්න හේතුව ඒගොල්ලොම ඉස්සර ඕක සැපයි කියලා ලෝකයට උගන්වනවා. ඒ කියන්නේ ව්‍යාජ සැප සත්‍ය ලෙස සැපයි කියලා පිළියම්. ඒතකොට ව්‍යාජ සැප අහුවෙන එකට අරය පහර ගන්න. තව සතිපට්ඨාන කමඨහන දියුණු වෙනකොට ප්‍රඥා ඉන්ද්‍රියත් හැරෙනවා ප්‍රඥා බලයට. ප්‍රඥා බලයට හැරුණව දින වෙනස අර කෘත්‍යමයි. ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් කරන කෘත්‍ය කරන බලයක්. ප්‍රඥාව දුක නැති තැන නැති බවත් ඇති තැන ඇති බවත් වෙන් කරනවා. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය තුල ඇති කම්පා වෙන එක මහා ඉසාලා. දැන් ප්‍රඥා බලයේදී කම්පා වෙන ගතිය අඩු වෙනවා. ඔන්න ඔය දෙකේ වෙනස. එතකොට දැන් ඔන්නක තමයි පංච ඉන්ද්‍රිය පංච බල කිය. මේ ටික පංච බල වලට බැ නිවන අවබෝධ කරගන්න. සත්‍ය තේරෙන්නේ. මේවම වැඩි වෙන්න ඕනේ ආය බොජ්ජංග වලට. තේරුණා නේද? බොජ්ජංග මට්ටමට වැඩුණොත් තමයි සත්‍ය තේරෙන්නේ. එතකොට බොජ්ජංග කියන්නේ ඒවා. එතකොට මනෝ ඉන්ද්‍රිය හරහා නෙමෙයි. දැන් කයෙන් එන අරමුණේ බොජ්ජංග වැඩෙන්නේ කයෙන් ඇති වුණු සිතිය තුල. දැන් ඔයගොල්ලෝ බොරු කියන්නේ මොකටද? හිතින් දේවල් මට මෙහෙම සංකල්පනාව අනිත්‍යයි කියලා තේරුණා. ඕවා අදාළද එහෙනම් මේ භවණව. බොරු කරලා රඟපාලා ආපු ගමනක දැන් තියෙන විපාක. ඒවට රැවටෙන් තේරුණා නේද? ඒක හින්දා අපදෙස දීලා තියෙන මේ එකක්වත් ගණන් ගන්න බෑ. හිතේ එනේවා කිසි වැඩක් නෑ මේ ධර්මයේ. සත්‍ය මනෝ ඉන්ද්‍රිය තුල නෑ. සත්‍ය හොයා ගන්න පුළුවන් ඉන්ද්‍රිය නෙවෙයි මනෝ ඉන්ද්‍රිය. මොකද මනෝ ඉන්ද්‍රිය තුලින් සත්‍ය ලැබෙනවා නම් අර මේ ආලාර කාලාම නියොන් දකි. ඥානි ත්‍යාකාරීත්‍ය රඳාගව තින්නේ පංචේන්ද්‍රිය හරහා ගන්න අරමුණු වලින් පමණක්ද? කියලා. ඒ පළවෙනි එහෙම නැහැ. ඊගාට අහනවා වේදනාවක් නැති තැන විඥානීය පැවැත්මක් නැතිද කියලා. වේදනාවක් නැති තැන විඥානීය පැවැත්මක් නැහැ. විඥානීය කියන්නේ හිත. හිත කියලා ගන්නවා හිත කියලා ගත්තා කියලා විඥානීය වර්ධින්නේ නැහැ. හිත පවතින්නේ නැහැ වේදනාවක් නැතිව. හිත හටගන්නේ නැහැ වේදනාවක් නැතිව. ඉන්දා විඥානීය පවතින්නේ නැහැ වේදනාවක් නැතිව. දැන් උදාට යහන මුලින් අහන්නේ විඥානයේ ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය රඳාපවතින්නේ පංචේන්ද්‍රිය හරහා ගන්න අරමුණු වලින් පමණක්ද? පංචේන්ද්‍රිය කියන්නේ හැකන්නාස ආදී දේවල්නේ. ඒවෙන් ගන්න අරමුණු වලින් විතරක් නෙවෙයි. එහෙමනම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මැරුවට පස්සේ ආයෙ උපදින්නේ නැති වෙයි. හරිද? දැන් මැරෙනවා කියන්නේ මිනිහෙක් මොකද්ද? මැරෙනවා කියන්නේ පංචේන්ද්‍රිය මරණ එක තමයි. මැරෙනවා කියලා අමුතු දෙයක් සිදුවෙන්නේ නැහැ. මිනිසුන්ට රත්තුන්ට මැරෙනවා කියලා සිදුවෙන්නේ පංචේන්ද්‍රියෙන් අරමුණු නැති වෙච්ච දැන මරණය. ඒ මරණයේ තියෙන ලක්ෂණයක්. එතකොට දැන් එන එයාට සංසාරේ හැරි මේ ජීවිතය සම්පූර්ණ ඉවරද? සතර ඉවරද යාගේ? නෑ. එහෙනම් එතකොට විඥානය කියන එක එහෙම පංචේන්ද්‍රිය තියෙන තැන විතරක් තියෙන එකද? නෑ. විඥාන හය හිත හට ගන්න පුළුවන් හය තැනක් තියෙනවා. තමයි මේ හය තැනින් පංචේන්ද්‍රිය කියන එක මේ කාමාවචර රත්තුන්ට විතරක් තියෙන පොදු වෙච්ච දෙයක්. මනෝ ඉන්ද්‍රිය කියන එක තේරුම් ගන්න තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ සමත භාවනා වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි සමත භාවනාව දියුණු වෙනකොට ඒකේදී පංච විඥානය නැත්නම් පංච ඉන්ද්‍රිය අරහා අරමුණු මේන එක නවත්ත ගන්න තම් භවනාවේ ආරම්භයක් නෑ. සමත සමාධියක් නෑ පංචේන්ද්‍රියෙන් අරමුණු වෙන තාක්කල්. දැන් ඒක නවත්ත ගන්න තමයි ඇද්දක පියාගෙන මොනවා හරි ජප කර කර ඉන්නේ. තේරෙනවා නේද? ඔක ජප කරා කියලා ඔය දේ වෙන්නේ නෑ. ඔයගොල්ලෝ කියන්නේ වෙන කතාවක්. ඔය දියුණු නා කියලා. දැන් කොහොම හරි සමත භවනාව දියුණු වෙනකොට නීවරණ යටපත් වුණොත් පංචේන්ද්‍රිය අක්‍රිය වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රියෙන් සමාන අරමුණු ආවොත් ඒක තමයි භාවනාව කියන්නේ. තේරුණා නේද?
දැන් මනෝ ඉන්ද්‍රියට ඒක තියෙන වාසිය මනෝ ඉන්ද්‍රියෙන් දැන් අපිට ඕගොල්ලන්ට මතක් වෙනවා තමන්ගේ gedara ගැන මේ ඉන්නකොට gedara ගැන දැන් ඕක දිගටම දැන් මේ බණ අහන කාලේම gedara ගැන මතක් වෙනවා ටිකක් මතක් වෙලා ටිකක් වෙලා ගින් වෙන දෙයක් මතක් වෙනවා ආ වෙන දෙයක් මතක් වෙන්න උදව් මනසේ මනෝ ඉන්ද්‍රියේ නෑ එහෙම එක එකක් මතක් වෙන එක ඒක ගලාගෙන යනවා මිසක් ඒකට සම්බන්ධ කරගෙන යවා වෙනස් කරන්න යාට හැකියාවක් යන මාත්‍රභාවය යන්න ඕනේ දැන් ඒක වෙන්නේ නැහැ නේද උගලන්ට දැන් ඔන්න ටිකක් වෙලා සිල් අරගෙන උනා ඇඳුම් මෝස්තර ගැන කතා කරනකොට ටිකක් වෙලා යනකොට නිකම්ම ගන්න නැතුව කොන්න මෝස්තර වලට මාරුවා මොකද මේ මාරුන්නේ ඒ හැමතැනදීම සිද්ධි වෙනවා නේද දැන් මොකද එහෙම වෙන්නේ මනසෙන් නෙමෙයි යෝග කරන්නේ මනසට එහෙම මාරු කරන්න බෑ ඒකින්ද දැන් මාරු වෙන්නේ නැහැ දැන් කොහොම වගේ එකක් ඇදුනේ හැටි එහෙනම් මොකද වෙන්නේ පංචින්ද්‍රිය වැඩනේ එයා ඒ තත්ත්වයෙන් මැරුණා මැරෙනකොට ලීදීන් අත්තරින් නැහැ පංචින්ද්‍රිය වැඩ නැතුව මරණ හදන මොහොතේ බොහෝ විට කායින්ද්‍රිය ආය සක්‍රිය වෙන මොහොතක එතකොට තමයි අර දෙකක් එකව වෙලා අර තත්ත්ව වෙනවා දැන් ඔය අරමුණු මනසේ තියෙන අරමුණු වෙනස් කරන්නේ මනෝ ඉන්ද්‍රියට හයියක් නැහැ නේද ඒක. එයා යන මාත්‍රකාවේ හේම ගලාගෙන යනවා. ඒ වෙනස් කිරීමට හැකියාව තියෙන්නේ ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන් වලට එන අරමුණු වලට. ඒකට විතරයි පුළුවන් මතක් වෙන එක අහක් කරන්න. හැබැයි මතක් වෙන එකේ දරුණු දේවල් දැන් සෝකය කියන එක හොම් මනෝ ඉන්ද්‍රියන් කියන දරුණු විපාකය දුක. දැඩි ලෝකේනකොට අර පංචේන්ද්‍රියෙන් එන අරමුණු වලින් අර සෝකී අරමුණු කඩන්න බෑ ඔහි මනෝ ඉන්ද්‍රියෙන් ගලාගෙන යනවා ඒ ඉතින් තමන් දන්නේ දෙයක් එහෙම වෙලා ඇති ඔය තමන් බලන කැමති දේවල් බැලුවා කියලා අර සෝකී ආහක් වෙන්නේ තේරුණාද කැමති දේවල් ඇහුවා කියලා අර මාතෘකාව මනසින් අහක් කරන්නේ නෑ අර සෝක වෙන එකම තව තව දෙඩි කරගෙන තව තව වැඩි කරගෙන ඒක ගලාගෙන දැන් ඉතින් පේනවා ඇදීන මනෝ ඉන්ද්‍රියට බෑ එහෙම තනියෙන් වෙනස් කරගන්න අර මතකේ වෙනස් කරන්නේ අලුත් දෙයකට අලුත් මාත්‍රකාවකට අලුත් විෂයකට ගන්නේ පංචේන්ද්‍රිය. එහෙනම් ඉතින් දැන් ආලාර කාලාව වගේ ගුරුවරු ඇයි එහෙනම් මනස දියුණු තත්යකට ගන්න මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා පංචේන්ද්‍රිය දුර්වල කරේ? ඔය සමත භාවනාවෙන් කරහන්නේ පුරුදු වෙන්නේ ඕක තමයි. ඇයිද? පංචේන්ද්‍රිය දුර්වල කරනවා. එතකොට එවෑන් මනෝ ඉන්ද්‍රිය වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි මනෝ ඉන්ද්‍රියට හොඳ දුක නැති අරමුණක් ගන්නවා. දුක නැති අරමුණ කාමලු කියන්නේ නැහැ. දුක නැති අරමුණ තියෙන්නේ රූපාවචර මානසික தත්ත්වේ. එතකොට ඒකේ හින්දා රූපාවචර මානසික தත්ත්වයක් ගන්නවා. ඒක දිගින් දිගට පවත් ගන්න යා උත්සාහ ගන්නවා. දැන් මේ සමත භාවනාවේ කෘත්‍යය. එතකොට ඔයගොල්ලෝ කරන භාවනාව එහෙම ගන්න නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ දැන් ওই සතිපට්ඨාන භාවනාව ඔයගොල්ලෝ සක්මන් භාවනා කරනවා අර සම්මත භාවනාව වගේ ඇහැ කන ඇහැ වහගෙන භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහෙන් අරමුණ එනවද නැද්ද? ඔය සක්මන් එන්න ඕනේ. එන අතරයි භාවනාව නිමුණු කරන්නේ. කණෙන් අරමුණු එන්නේ නැද්ද? එනවා. ඒ කණෙන් එන අරමුණු අනුව ඇහෙන් එන අරමුණු අනුව කය ශරීරයෙන් එන අරමුණු අනුව ඔයගොල්ලගේ මතකයේ වෙනස් වෙනකොට ඒකයි අර විවිධ දේවල් හැම වෙලෙම මතක් වෙන්නේ තේරුණා නේද දැන් ඔයගොල්ලන්ට නිින්ද ගියොත් මොකක් මතක් වෙනවද එහෙනම් නිින්දදී මොකද වෙන්නේ නිින්දදී වෙන්නේ අනික් ඉන්ද්‍රියන් වලින් අරමුණු නැති ඒකින්ද මනෝ ඉන්ද්‍රියට බෑවලයක් ගන්නද ඔච්චරයි වෙන්නේ දැන් දැන් කොහොම හරි සතිපට්ඨාන භාවනාවකදී අර ඉන්ද්‍රියන් එකක්වත් නවත්තන්නේ නැහැ. එතකොට තෝරාගත්තේ කායික ඉන්ද්‍රියකින් එන අරමුණක තමයි මේ භාවනාමය ගුණ ගන්න යන්නේ. භාවනාමය ගුණ ගන්න කියන්නේ ඒ කයෙන් එන අරමුණක නීවරණයටපත් කරන්න තමයි මේ පුරුදු කරන්නේ. එතකොට එහෙම වුණා කියලා ඇහෙන් එන අරමුණ වල නීවරණයටපත් වෙලා නැහැ. ඇහෙන් එන අරමුණ නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. කනෙන් එන අරමුණ නිෂ්ක්‍රීය වෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. උනාට මේකෙන් තමයි ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගන්නේ. ඔයගොල්ලන්ට ඕන එක කරලා හරියන්නේ නැහැ.
මේක වඩන්න ඕනේ. එහෙම නැත්නම් මම හිතන්නේ තේරෙන්නේ නැහැ.